ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Avadharana Late Night. අයිබවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්ධාමය අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අමානෝච් ප්‍රගතිකාර මාරා මුලින් අවධානය සිරස්සල වෙත. මහවැසි තවදුරටත් දිස්ත්‍රික්ක කිහිපයකට රතු නිවේදන. ආපදා මරණ 11 දක්වා ඉහළට. ලක්ෂයකට අධික පිරිසකට පීඩා. මහින්දගේ හමුවීමෙන් පසු දහසේ දෙනා කී කතාව. විපක්ෂයේ පුළුල් සන්ධානයක් වෙනුවෙන් එකට වැඩ කරන්න අපි එතුමත් එක්ක ගිවිස ගත්තා. අනුරගේ කතාවට වාසුගෙන් උත්තරයක්. ඇයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේගේ පුද්ගලයන් ගණන මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද මෙන්ම හෙට දිනේදී දෙවෙනිට තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කළුගඟ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඊයේ දිනේ ප්‍රධාන ගංගාශ්‍රිත ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනයේ සාපේක්ෂ අඩුවීමක් දක්නට ලැබුණද අද පෙරවරුවේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම නැවතත් අධික වැසි ඇදහැළුණා. මේ අයහපත් කල්ගුණ තත්ත්වය නිසා වූ ආපදා හමුවේ දිස්ත්‍රික්ක 18ක ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 27,064ක් වන අතර පුද්ගලින් සංඛ්‍යාව 105,352ක් වනවා. පීඩාවට පත්ව සිටින පුද්ගලින් 40,491 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 220ක රඳවා තිබෙනවා. සිදු දේපළ හානි සංඛ්‍යාව 876ක්. පවතින දැඩි වර්ෂාපතනයත් සමග කඩුවෙල බියගම ප්‍රධාන මාර්ගයේ පැරණි පාලම එක්පසකින් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් අද උදෑසන සිට එහි එක් මන්තිරුවක් වසා දැමීමට පියවරගෙන තිබුණා. මෙලෙස පාලම ගිලා බැසීමට ලක් වූයේ පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කටයුතු සලස ඇති පසුබිමකයි. අද දහවල් එම ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද එම ස්ථානයට පැමිණියා. කඩුවෙල පාලමේ දකුණු යුරේ යම්කිසි සෝදාපාලුවකට ලක් වෙලා තියෙනවා වැස්සත් එක්ක. හැබැයි එතන අපි මෙතනට එනකොට අහපු නිවේදන වලින් තරම්ම බාධාවක් මේ එතන ආවට පස්සේ පේන්නේ නැහැ. ලොකු අනතුරක් වීමේ හැකියාවක් නැහැ. එතරම් කිසියම් අනතුරක් වීමේ හැකියාවක් නැහැ. හෙට වෙනකොට අපිට පාර අරින්න පුළුවන් වෙයි කියලාත් මම විශ්වාස කරනවා. ඉංජිනේරුවරුන් සිදු කළ පරීක්ෂා කිරීම වලින් අනතුරුව මෙම පාලමෙහි එක් මන්තිරුවක පමණක් වාහන ධාවනය කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. මේ අතර සේදවත්ත කළුපාල මසලින් කැලන්ගඟ පිටාර ගැලීම නිසා එක්රැස් වී ඇති ජලය යලි ගඟට බැස යාමට සැලැස්වීම ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීම මත සිදු කෙරුණා. කෙසේ වෙතත් තවමත් එම ප්‍රදේශයේ පහත් බිම් රැස්සක ජලය බැස ගොස් නැහැ. කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් පෙතියාගොඩ පහේකනුව ප්‍රදේශයේ ගඟ අසබඩ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ජලයෙන් යට වී ඇති නිවාස නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අතර කොළඹ තොටලංග ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ නිවාස නිරීක්ෂණය කිරීම සඳහා පුරපති රෝසි සේනානායක මහත්මිය අදම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ අතර අද පස්සරුවේ කොළඹ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වුණා.
පැවති අධික වර්ෂාවත් සමග හොරණ කැකුලලිය ප්‍රදේශයට ගංගාතුර තත්වයක් බලපා තිබුණා. එම ජලයේ මාළු බෑම සඳහා ගිය 67 පුද්ගලයෙක් ඊයේ සිට අතුරුදන්ව සිටි අතර අද පෙරවරුවේ ඔහුගේ සිරුර හමු වී තිබෙනවා. මේ අතර මේ වන විටත් කළුතර දිස්ත්‍රික්කයේ පහත්වීම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. මා මේ මොහොතේ රැඳි සිටින්නේ හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ අඟුරුආතොට පාලම අසල. මෙම ස්ථානයේ තමයි මෙම කළුගඟේ ජලය මණින මිනුම පිහිටලා තිබෙන්නේ. අද උදෑසන වන විට මෙම ජලමාපකය අගය සටහන් වී තිබෙන්නේ 11.1 වශයෙන්. නමුත් මේ මොහොත වන විට එය අඟල් 6ක පමණ ප්‍රමාණයකින් ජලය වැඩි වී තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. කෙසේ නමුත් අද දිනේ පුරාවටම මෙම ප්‍රදේශයට අධික ලෙස වර්ෂාව පතිත වුණා. ඒ හේතුවෙන් කළුගඟේ ජලය යම් තාක් දුරට ඉහළන ආකාරය තමයි අපට දැනගන්නට හැකියාව ලැබුණේ. මේ අතර අද උදෑසන 6:30 පමණ කල්පිටිය පොලිස් වසමේ නරිතුඩාව කලපු ප්‍රදේශයේ දිහිවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ජෝර්ජ් මර්වින් නැමැති 63 හැවිරිදි අයෙක්. මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ අසලින් මාර්ගය ජලයෙන් යට වී ඇති බැවින් පොලිසිය එම මාර්ගයේ රථවාහන ධාවනය සීමා කර තිබුණා. දීතිබු උපදෙස් පිළි නොගෙන එහි ගමන් කිරීමට උත්සාහ කළ යතුරුපැදිකරුවෙකු ජලය ගසාගෙන ගොස් තිබුණේ මේ ආකාරයෙන්. පසුව යතුරුපැදිය පැදවූ පුද්ගලයා එම ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් සහ මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බේරාගත් අයුරු මේ. මේ අතරේ කුද්දින කිහිපය පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හෙම්මාතගම ගම්පොළ ප්‍රධාන මාර්ගයේ වත්තේ කඩේ ප්‍රදේශය අසල මාර්ගයට ආසන්නෙන් දියපොකුණක් මතු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ අඹුලුවව කඳුකර ප්‍රදේශ දෙසට පැතිර යන බවයි. උගාක්ම වර්ෂාපතන ඇදහැළෙනකොට මේක එකවරම මේක අස්සේ මේ පාරට වතුර විද්දා. එතකොට අපි බලන් හිටියා එකවරම ඇවිල්ලා වතුර, ඊට පස්සේ නතර වුණා. බොර වතුර නෙමෙයි ආවේ, පැහැදිලිම පිරිසුදු වතුර ආවේ. අතුරට සෑහෙන දුරට මේ උමගේ වගේ තියෙනවා. මේ අතර අද පස්සුරුවේ සිට යලිත් මධ්‍යම කඳුකරයට වර්ෂාව ඇදහැලීම ආරම්භ වුණා. මෙම කාලගුණ තත්ත්වයේ හමුවේ ගිනිගත් තේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඉරිතලා නායෑමේ పూర్ව ලක්ෂණ මත වී තිබෙනවා. එමෙන්ම ගිනිගත් තේන පොලිසිය අසල ව්‍යාපාරික ස්ථාන 52ක් ද නායෑමේ අවධානයට ලක්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර තලව කැලේ ඩෙලික්ලයා වතුයායේ වතු නිවාස ගණනාවක් නායාම හේතුවෙන් පවුල් 33ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර කොත්මලේ මාස්වෙල තම්මිරිය ගම්මානයට ඉහළින් නැති අඩි 2000ක් පමණ ඉහළ කන්දේ සිට ඇදහැලෙන ජලධාරාව නිසා ගල් පෙරලීමේ අවදානමක් මතු වී තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 54ක් පමණ දැඩි අවදානමකට ලක් වී ඇති අතර එන් පවුල් 24ක් මාස්වෙල ගැමුණු මහවිද්‍යාලයේ අවතැන් කඳවුරේ තාවකාලිකව නතර කර තිබුණා. ඇත්තරම මේකත් ඉතින් අපි විසඳුමක් කියලා හිතන්නේ නැහැ. මොකද මීට දෙතුන් පාරකටත් මේ කලින් මේ ගල් පෙරලිලා තියෙනවා. හොඳ පියවරක් විදිහට කොහෙන් හරි සුවිඩං කෑල්ලක් ලබලා දීලා ගෙයක් හදන්නට උදව් කරන්නට කියලා තමයි අපි ගම්වාසීන් සියලු දෙනාම මේ වගේ කිව්ව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන් මාද පෙරවරුවේ සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අධික වර්ෂාවක් පැවති බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළා. එමෙන්ම එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පහත්වීම් රැසක් තවමත් ජලයෙන් යට වී ඇති අයුරුද දක්නට ලැබුණා. මේ අතර රත්නපුර දිස්ත්‍රික් ආපදා කමිටු රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම රැස්වීමට ආපදා කළමනා කරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එක්ව සිටියා. ගියපාර ගංවතුරෙන් හානියට පත්වෙච්ච නිවාස සඳහා ලබා දිය යුතු වන්දි මුදල් වලින් භාගයයි පහුගිය කාලේ ලබා දීලා තිබුණේ. ඒ නිසා මේ ජලය බැහැ ගියත් සමගම ඉතිරි මුදල් අපි ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ දිස්ත්‍රික්කයේ බලමණ්ඩලවල සභාපතිතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ ජනතාවට අවශ්‍ය කරන හිඟ වන්දියත් අපි තාමත් ඉක්මනින් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ගංගාතුරෙන් විපතටපත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායම 45ක් යොදවා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට මෙන්ම ගංගාතුර හේතුවෙන් මතුගම් ප්‍රදේශයේ අවමංගල උත්සවයක් සඳහා මෘතදේහය රැගෙන යාමට අපහසු වූ අවස්ථාවකදී නාවික හමුදා කණ්ඩායම් කටයුතු කර තිබුණේ මෙලෙසින්. මේ අතර අද පස්වරුවේ ඇදහැළෙනු දැඩි වර්ෂාව හේතුවෙන් රාජාංගනී ජලාශයේ වාන්දුරට දෙකක් විවෘත කෙරුණා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ සැලකිල්ලටගෙන රත්නපුර කෑගල්ල නුවරඑළිය කළුතර සහ ගාල් යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රාදේශ ලේකම් කොට්ටාෂ 22ක් සඳහා අද සවස 4:00 සිට නායාමයේ රතු නිවේදනය ප්‍රකාශයට පත් කෙරුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ කළුගඟේ ජලමට්ටම අද රාත්‍රියේ කාලයේ වර විට ඉහළ යා හැකි නිසා ඒ දෙපස ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි. දිවයිනයට ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ යම්කිසි කැළඹිලිකාර ස්වභාවයක් තියෙනවා. මේ කැළඹිලිකාර ස්වභාවය නිසා දිවයින හරහා නිරතුරුවෙන් හැමතෙම සුළං ප්‍රවාහයේ සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වයක් අපිට පෙන්නුම් කරනවා. ඒ තත්ත්ව නිසා තමයි මේ අද පවතින වර්ෂාකාරී කාර්ගුණය අපිට ලැබිලා තියෙන්නේ. මේ තත්ත්වය අපි අද සහ හෙට දිනේ බලාපොරොත්තු වෙන හෙට දින විශේෂයෙන් බස්නාහිර සබරගමු මධ්‍යම ඒ වගේම දකුණු පළාත් ගත්තොත් එහෙම වයඹ බගේ පළාත් ගත්තොත් එහෙම සමහර ස්ථානවල මිලිමීටර් 100ක් වගේ වර්ෂාපතනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව යාපනය වවුනියාව මුලදී කිර දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර 75ක් වගේ වර්ෂාපතනයක් අපි ඇති වේ බලාපොරොත්තු වෙනවා හෙට දිනේ. පුත්තලමේ සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් කියන මෙන්න මේ මුහුදු තීරේ මේ රතු පාටෙන් දාලා තියෙන මේ මුහුදු තීරය මේ මුහුදු තීරේ බොහෝ විට යම් යම් අවස්ථාවලදී සුළඟ වේගය වැඩි වෙන්න පුළුවන් සාමාන්‍ය 5 කිලෝමීටර 60ක් වගේ. මේක අදයි හෙට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට මේ තත්ත්වය 25 26 වගේ වෙනකන් තියෙන්න පුළුවන්. නමුත් ඒ වෙනකොට වැසි තත්ත්වය යම්කිසි අඩුවක් පෙන්නුම් කරයි. මේ වෙනකොට නම් අපිට කැලණි ගඟේ පෙන්වන්නේ සාමාන්‍ය තත්ත්වයක් බොහෝ තැන්වලදී නාගල ගම් වීදියේ ජලමාපකය තමයි අපිට දැනට ඇලර්ට් ලෙවල් එකේ පෙන්වන්නේ. නමුත් ඒ ජලමට්ටම අඩු වීමක් පෙන්눔 කරන්නේ. නමුත් කළුගඟ ගැන බැලුවොත් ආපහු කළුගඟේ ජලමට්ටම ඉහළ යෑමක් තමයි හැමතැනකදීම පෙන්වන්නේ. මේ වෙනකොටත් සුළුගඟ වතුර මට්ටමක ගඟ තියෙන්නේ. කළුගඟ තව දුරටත් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා. ගින්ගඟ බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. බද්දගම ප්‍රදේශයේ තවමත් සුළුගඟ වතුර තත්ත්වයක් තියෙනවා. නිල්වලා ගඟත් අකුරස ප්‍රදේශයේ සුළුගඟ වතුර තත්ත්වයක් තියෙනවා. ඒ අරිනකොට අනිත් ප්‍රදේශවලදී සාමාන්‍ය තත්ත්වයක් පෙන්눔 කරන්නේ. ඒ වගේම මහවැලි ගඟ මාඔය කියන දෙක මේ වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. දුණමලේ කියන ස්ථානයෙන් අත්තනගලුවේ නැවතත් ජලමට්ටමේ ඉහළ යාමක් පෙන්눔 කරනවා. ගඟ තවමත් තියෙන්නේ ගං වතුර මට්ටමේ. ලැබෙන වර්ෂාපතනය අනුව බැලුවාම කළුගඟේ ජලමට්ටම තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා අද රාත්‍රී කාලයේදී. ඒක නිසා ජනතාව තවදුරටත් දැඩි අවධානයකින් ඉන්න ඕන කියන එක තමයි අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට කියන්නේ. සමස්ත වර්ෂාපතනය සැලකුවාම තීරණයක් ගත්තාද මෙන්න මේ දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට රතු නිවේදනය නිකුත් කරන්න අදහවස 4ට. ඒ අර්ථයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, එලපාත, කුරුවිට සහ ඇහැලියගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක සහ මාවනැල්ල කියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශات, වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය කියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශات, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවැටි කියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශات, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, ගාල්ල කඩවත්සතර, නාගොඩ, නෙළුව, තවලම කියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශات වලට රතු නිවේදනය නිකුත් කරන්න. මේ වන විට ජීවිත හානි 11ක් වාර්තා වෙලා තියෙනවා. එම මියගිය පුද්ගලයන් සඳහා රක්ෂණාවන වැඩසටහන යටතේ ලක්ෂය බැගින් වන්දි මුදල් ප්‍රදානය කරනවා. ඊටත් අමතරව නිවාස හානි කඩිනමින් තක්සේරු කළා කන්නමින් යථා තත්ත්වයට පත් කර ගන්න අවශ්‍ය වන්දි මුදල් ලබා දෙන්නත් අපි මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. ආණ්ඩුවෙන් පසුගියදා එවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්සරුවේ පැවැත්වුණා. ආණ්ඩුවෙන් පසුගියදා එවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පස්සරුවේ කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී හිටපු ජනාධිපතිවරයා හමු වුණා. මේ අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක අපිත් කරපු සාකච්ඡාව ඉතාම සාර්ථකයි. අපි විපක්ෂයේ පුළුල් සංධානයක් වෙනුවෙන් එකට වැඩ කරන්න අපි එතුමත් එක්ක ගිවිස ගත්තා. හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහත්තයා සමග අපේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂය අසුන් ගත්ත මැති අමතුරු 16 දෙනාගෙන් අද 15 දෙනෙක් සහභාගී වුණා. අනුරාප මහත්තයා විතරක් විදේශගත වෙලා ඉන්නවා. ඒ බව දැනුම් දුන්නා. ඒ සියලු දෙනාම සමග ඉතාම සුහද සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් එක්ක අපි පැවැත්තුවා. විශේෂයෙන් පසුගිය කාලය තුල මේ රටේ සිදුවෙච්ච දේශපාලන වෙනස් වීම පිළිබඳව, වර්තමානයේ තිබෙන දේශපාලන තත්ත්වයන් පිළිබඳව, ඒ වගේම ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අපි කොහොමද ඉදිරි කාලය තුල එකට එකතු වෙලා විපක්ෂයක් හැට කටයුතු කරන්න කියන කාරණේ නිසා අද එතුමා විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් එක්ක අපේම හිටපු සහෝදර මන්ත්‍රීවරුත් එක්ක කටයුතු කරගෙන යනවා. ඉතින් ඒකට
අපේ ශක්තියත් මේ 16 දෙනාගේ ශක්තියත් එකතු කරලා විපක්ෂයේ කණ්ඩායමක් හැට විපක්ෂයේ ශක්තිමත් කරමින් ආණ්ඩුවට එරෙහිවගෙන යන සෑම පොදු කටයුත්තකදීම එකට එකතු වෙලා ඉදිරි කාල සීමාව තුළ කටයුතු කිරීමේ එකඟතාවයක් ඇති කරගත්තා. ඔබතුමා පොහොට්ටුව පක්ෂයත් එක්ක නේද ඔබතුමාලාට ගමනක් යන්න වෙන්නේ? ඔය දැන් පොහොට්ටුව කියන්නේ මේ ලොකු සංධානයක්. හරි. ඊට කලින් දැන් බුලත් කුලෙත් සංධානයක්. පුටුවත් සංධානයක්. ඒ ආකාරයෙන් තිබි අපි ඉදිරි කාලය තුළ මැතිවරණය ලැබෙන ආකාරයට අපි ඒ පිළිබඳව අවශ්‍ය තීන්දුව අරගෙන විපක්ෂත් එක්ක කටයුතු කරගෙන යනවා. ඊටයි මූල්‍යායතනය සම්බන්ධයෙන් සිදු ඇති වංචාවලට අදාළ පාර්ශවයන්ට එරෙහිව පවතින නීති යටතේ කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පත්‍රලාභී මුදල් සමාගමක් වූ ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් නොකළ දෙවැනි ගිණුම් වාර්තාවක් තබාගෙන එමගින් මහජනයාගේ තැන්පතු බාරගෙන ඇත. 2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම කරුණු හෙළිදරව් විය. ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ කිසිදු පුද්ගලික වත්කමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුමැතියෙන් තොරව විකිණීම හෝ මාරු කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. එසේ ආයෝජකයෙකු සොයා ගත නොහැකි වූ හොත් ආයතනය ඈවර කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇත. ආයතනයේ සිදුවී ඇති වංචාවන්ට වගකීම යුතු පුද්ගලයන්ට එරෙහිව පවතින නීති යටතේ කටයුතු කරනු ඇත. මේ මූල්‍ය සමාගම් කඩාවැටීම හේතු කොටගෙන එහි අයිතිකරුවන් හෝ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අයගේ ජීවිතවලට අබමල් රුණකින් හානියක් සිදුවීනේ. ඔවුන්ගේ සුඛ විහරණ සහිත ජීවිත ලංකාවේ පමණක් නෙවෙයි විදේශීය ගතව සදාත් ඔවුන්ගේ තිබෙන දේපල එක්රැස් කරගනිමින් සිංගප්පූරුවේ ගොඩක් දේපල තිබෙනවා. මේ දේපල එක්රැස් කරගනිමින් මේ මහජනගේ දේපල තමයි මේ නාස්ති කරලා තිබෙන්නේ. නිසා ඔවුන්ට දඬුවමක් ලබා දිය යුතුයි. මේ EPA ආයතනයේ මදන සමහර දවස්වල ඡන්දත් ඉල්ලනවා. පහුගිය පළාත් පාලන ආයතනයේදී සමහර ඥාතීන් ඇවිල්ලා කොළඹ නගර සභාවට ඡන්ද ඉල්ලනවා. ඡන්දත් ඉල්ලනවා කරු කතා නම් මහජනගේ දේපල නාස්ති කරපු කණ්ඩායම්. අපි ඔබතුමාට ඉල්ලා හිටිනවා ලබන සතියේ පාර්ලිමේන්තු එක් දින විවාදයක් දෙන්න මේ මූල්‍ය සමාගම් කඩාවැටීම සහ තැන්පත් කරුවන්ට සිදුවී තිබෙන විනාශයන් පිළිබඳව පුළුල් විවාදයක් දවසක විවාදයක් දෙන පාර්ලිමේන්තු. ඔව් අපි විවාදයක් දෙන්න සූදානම්. ආ හොඳයි අපි යනවා. ලයික මොබයිල් කියන LTTE සම්බන්ධ සල්ලි තියෙන ආයතනයේ විස්තර තමයි ආණ්ඩුව මේ ආයතන විකුණන්නේ. දැන් විවාදයට ගන්න දැන් තියෙන විවාදයක් දෙනවනේ. දැන් මේක ගැන කතා කරන්න බෑ. විශාල ජල ගැලීමක් ඇති වෙගෙන යනවා. ඉතින් අපි දැනටමත් හානි සිදු වෙගෙන යන අයට අපේ රජයෙන් මුදල් ඇමතිතුමා මංගල සමරවීර ඇමතිතුමා සීමාවක් නොමැතිව ඔහු මූල්‍ය සම්පත් වෙන් කරලා තිනවා කියලා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ නිවසට අවශ්‍ය ද්‍රව්‍ය බේවස්සවි ලබා දෙන්න. නැවත වතාවක් මේ රටේ ජල ගැලීම් තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. පසුගිය වසරේදී ඇතිවෙච්ච ආපදා තත්ත්වයත් එක්ක අදටත් සම්පූර්ණ වන්දි ප්‍රමාණය නොලැබිච්ච සහ කිසිම වන්දියක් නොලැබිච්ච විශාල පිරිසක් ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළු ස්ථාන රාශියක දිස්ත්‍රික්ක රාශියක ජීවත් වෙනවා අපි දන්නවා. ඒ නිසා බහුතරයකට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියන මතයේ බහුතරයක් ජනතාව සිටිනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා වර්තමානයේ ඇති වෙලා තියෙන ආපදා කළමනාකාර තත්ත්වයත් එක්ක කටයුතු කරනකොට අපි විශ්වාස කරනවා පෙර සූදානමක් පසුගිය වසරවලට වඩා තිබුණු බව පෙන්වනවා. ඒ පිළිබඳව අපි සතුටටපත් වුණා. හැබැයි හානියටපත් වුණ ජනතාවට වන්දි ලබා දීමේ කඩිනම් කාර්යක්ෂම වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා බොහොම පැහැදිලි යෝජනා කරනවා. විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමට දායකත්වයක් ලැබී නැතයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රතිචාර දැක්වුවා. 2005 මහින්ද මහතා ජයග්‍රහණ කරාට පස්සේ එල්ටිවි සංවිධාන සල්ලි දුන්නා. මොකද විධායක බලය. ඒ නිසා මේ විධායක බලය යුද්ධ වර්ධනය කරා, යුද්ධ නිර්මාණය කරා. යුද්ධ අවසන් කරේ නැහැ. යුද්ධ සිවිල් යුද්ධයක් කොයි හරි වෙලාවක අවසන් වෙනවා. සිවිල් යුද්ධයක අනිවාර්ය ලෙස එක් පාර්ශ්වය ජයග්‍රහණ කරලා තව පාර්ශ්වය පරාජය වී අවසන් වෙනවා සිවිල් යුද්ධය. ඒක අවසන් වෙනකොට මහින්ද ජනාධිපතිවරයෙක් හිටියේ රටේ උත්තරයි. එහෙමනම් ඇයි යුද්ධ කාලේ මුළු යුද්ධ ඉතිහාසෙම විධායක ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියන්නේ? ඉතින් ඇයි අර අනිත් 4 දෙනාටම බැරිුනේ? විධායක බලය යුද්ධට හේතු වෙනව නම් අනිත් 4 දෙනා අයින් කරන්න ඉපේ. නෑ, යුද්ධ එක 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 සීමාවක් වෙනවා. යුද්ධ එක තිය එක එක ප්‍රමාණාත්මක වර්ධන වල එක සීමාවක් නේ. සීමාවෙද කඩා වැටෙනවා. අපිටත් වෙලා තියෙනවා. අපි දන්න නිසා කියන්නේ. පාර්ශ්ව දෙකෙන්කත් ජයග්‍රහණය කරනවා. ඒකයි එක මේ විධායක බලයේ මහා ආහස් කර්ම. ඈ මල්ලි ආරක්ෂක ලේකම් එකපාර කෝල් එක දෙන්න පුළුවන් අයියට. බොරු. ඉතිහාසයේ ගැඹුරු සිද්ධියක් ගැන වාචාල කතාවක් කීම ඒ පුද්ගලයාගේ තිබෙන්නා වූ අඥානභාවයයි ප්‍රකාශ කරන්නේ. ඒ තර්කය අපි ගත්තොත් දුටුගැමුණු රජුරුවත් යුද්ධේ දිනුවේ නැහැ. යුද්ධේ දිනමින් තිබෙන වෙලාවේ එතුමා රජ වුණා වගේ. නමුත් මේ රටේ සියලු ප්‍රතිපාර්ශ්වයන් පවා මේ ජාත්‍යන්තර වශයෙන්ුත් පිළිගන්නවා මේ යුද්ධය අවසන් කරන්නට නායකත්වය ලැබුණේ මහින්ද මහතාගෙන් කියලා. කවුරුවත්
විවාදයට භාජනය කරන්න. දෙවියන් පය නොගසන තැන මෝඩයින් පිළුම් ගසන්නේ. අන්න ඒක තමයි අනුකුමාරට කියන්නේ. ඒකද එතුමා අදහස් කරන්නේ නොකියා කියලා අපි දන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පඹගාලක පැටලෙමින් ඔවුන් කරන්න හදන්නේ මේ විධායක ජනාධිපති බලය නැති කිරීමට කියන යෝජනාවට වමනා යම් තහවුරු කිරීම ගන්නයි. රට එක්සත් කරමින් සංවර්ධනය කරා රැගෙන ගිය මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකුට බංකොලොත් ආණ්ඩුවක් සමග විවාද අවශ්‍ය නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා. මලික් සමරවික්‍රම ඇමතුමා කියපු එක තමයි මේ රටට වැඩිම විදේශ ආයෝජනාවේ යහපාලන ආණ්ඩුව කාලේ කියලා. ඊය පාර්ලිමේන්තුවේ මම ඇහුවා තමුන්නාස්සේ පුළුවන් නම් ඒ ආපු විදේශ ආයෝජන මොනවද සමාගම් මේ සියල්ල කියන්නේ කිව්වා. ඇමතිවරයාට බැරි වුණා හවස් වෙනකලුත් විදේශ ආයෝජන ටික පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. ඒ සියලු ආයෝජන ඇවිල්ලා තියෙන්නේ 2014ට කලින් මහින්ද රාජපක්ෂ යුගයේ කරපු ආයෝජන. මේ 2014ට කලින් අස්සම් කරපු ආයෝජනවල මුදල් මේ කාලේ ආවට පස්සේ ඩිවලොප්මන්ට් එකට ආණ්ඩුව කියනවා ආණ්ඩුව විශ්වාස කරලා ආයෝජකය මුදල් ආයෝජනය කරලයි කියලා. මේ දවස්වල මේ ආණ්ඩුවට තියෙන ලොකුම බය තමයි ගෝටා බය. මේ ආණ්ඩුවට නිින්ද යන්නෙත් නැහැ. මංගල බණින්නෙත් ගෝටාට, රනිල් බණින්නෙත් ගෝටාට, මලික් බණින්නෙත් ගෝටාට, සියලු දෙනා බණින්නේ ගෝටා බයට. මම දැක්ක මංගල සමරවීර ඇමතුමා ඊයේ බොහොම ඇඹරි ඇඹරි මාධ්‍යට උත්තරයක් දුන්නා. එතුමා ඊයේ මාධ්‍ය හමුවක් කියලා කිව්වා එතුමා මොනම අවස්ථාවකවත් මහින්ද රාජපක්ෂ මහත්මයා හමුවන්න ගියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා මංගල සමරවීර ඇමතුමා හම්බෙන්න ආවයි කියලා. ඉතින් ඒ නිසායි අපි පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව කතා කරා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ඇමතුමා කිව්වා පුළුවන් නම් මහින්ද රාජපක්ෂ මහත්මයා හමු වෙන්න ගියයි කෙනෙක් ඔප්පු කරන්න කියලා. හැබැයි මංගල සමරවීර ඇමතිතුමා ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමා හම්බ වෙන්න ආපු එක ඔප්පු කරන්න සාධක අපි ගාව තියෙනවායි කියලා. ඒ වගේම එතුමා මම දැක්ක මහින්ද රාජපක්ෂ ඇමතුමාට අභියෝග කරනවා පුළුවන් නම් මුදල් අමාත්‍යාංශය පිළිබඳ විවාදයකට එන්න කියලා. මොනවද විවාද කරන්නේ මේ අමාත්‍යාංශය පිළිබඳ? මේ රටේ මුදල් අමාත්‍යාංශයක් නැහැ. මේ රටේ මුදල් අමාත්‍යාංශයේ විවාදය කරනවා නම් ඒ විවාදයට එන්න ඕනේ මංගල සමරවීර නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන්. මේ රටේ මුදල් නැමති අර්ජුන මහේන්ද්‍රන්. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් ගන්න තීරණ පිළිබඳ මංගල සමරවීරත් එක්ක අපිට විවාද තියලා වැඩක් නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික නායකයෙක්. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ආර්ථිකය හදපු නායකයා. ඒ වගේ ගෞරවනීය නායකයෙක් මේ වගේ බංකොලොත් වෙච්ච ආණ්ඩුවක් එක්ක විවාදයකට යන්න අපි සූදානම් නැහැ. ඒ නිසා ඕනම කෙනෙකුට අභියෝග කරනවා මේ රටේ ආර්ථිකය පිළිබඳ විවාද වලට අපි එන්න ලෑස්ති. අනන්‍යතාව පවා තහවුරු කරගත නොහැකි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය වැනි සංවිධාන සැබෑ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටිනවා. ඔවුන් මේ බව පැවසුවේ එම සංවිධාන තම සංගමයේ සභාපතිවරයාට එරෙහිව ගොනු කර ඇති නඩුවකට අදාළ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී. පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිතරම යම්කිසි සමාජ විරෝධී මතවාදයක් රටේ ඇති කිරීමට උත්සාහ කරන බවක් අපි දැක්කා. රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ සභාපතිවරයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහත්මයාට විරුද්ධව ගිහිල්ලා මේ අය නඩුවක් ගොනු කරලා තියෙනවා අධිකරණයට අපහාස කරා කියලා. එතකොට ඒ කවුද මේ නඩුව ගොනු කරලා තියෙන්නේ? මාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය මේ කියන පුද්ගලයෝ. අපි දැකලා තියෙනවා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ කියන නියෝජිතයින්ව බොහොම ළඟින් ආශ්‍රය කරනවා. අපේ සභාපතිවරයා යම් කිසි ආකාරයකින් සිරගත කිරීමක් කරොත් ඒක මේ රටේ විශාල පෙරලියක ආරම්භය වෙනවා කියන එක අපි අනතුරු අඟවන්නට කැමතියි. තමන්ගේ හෙද දිනේ හරි මොකක් හරි සමර ගන්න ඕන නම් හෙද විද්‍යාල සේරගෙම දරුවෝ ටිකව ගෙනල්ලා ඒ ප්‍රවාහන පහසුකමත් රජයෙන් අරගෙන ඒ සේරම කළා තමයි හෙද දිනේ සමර ගන්න. එහෙම නැත්නම් හෙදියෝ නැහැ මේ පිරිමි නර්ස් එක්ක වාඩි වෙන්න. අන්න එහෙම රැලක් තමයි මේ පුරවැසි බලය හරි සාධාරණ සමාජය කියලා හරි එලි බැහැලා ඉන්නේ. එතකොට ඒකටම ගැළපෙන ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. රණවිරුවන්ට ගරහන අධිකරු ජනාධිපතිතුමා කියන විදිහට දේශපාලන මොලේ අමාරුකාරෝ ටික. මම හිතන්නේ ජනාධිපතිතුමා නම කිව්වේ නෑ. මේ නඩු දාපු අය ඒ අය සාකච්ඡා කරේ කොතනද? පැය ගණන් සාකච්ඡා කරේ මොන අමාත්‍යාංශද? මේ කියන කරුණු සේරම ඉදිරි සති කීපෙදී දිගහැරේ. ඒ නිසා අපි කියන සරත් විජේසූරිය මහත්තයාට, ගාමිණී වියන්ගොඩලට, සමන් රත්නප්‍රියලට ලෑස්තිලා ඉන්න. එක්කෝ මේ අය කොහේ හරි ලියාපදිංචි වෙලා ඉන්න එපා. මේ අය නිල ව්‍යුහයක් තියෙනවා නම්. ඒ නිසා අපි විශේෂයෙන් මේ රටේ කම්කරු කොමසාරිස්තුමාගෙන් අඩුම ගන්න සමාජ සේවා අධ්‍යක්ෂකතුමාගෙන් එතුමා යටතේවත් සමාජ සේවා සංවිධානයක් විදිහටවත් මේ අය ලියාපදිංචි වෙලාද තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඊයේ දවස තුල අපි ලිපි දෙකක් යොමු කළා. අඩුම ගන්න ඒ අයගේ තමන්ගෙම කියලා වෙබ් අඩවියක්වත් නැහැ තොරතුරු ගිහිල්ලා ගන්න. එම සංවිධානයේ මුදල් ආධාර ලැබීමේ ක්‍රමවේදය මොකද්ද? කිසිම පාරදෘශ්‍යභාවයක් නැහැ. එහෙනම් තමයි ජනාධිපතිතුමාට කියන්න සිද්ධ වුණේ විදේශ මුදල් මත යැපෙන කියන වචනේ ජනාධිපතිතුමාට පාවිච්චි කරන්න සිද්ධ වුණේ. මාතෘභූමියේ මේ වන විට එළඹැත්තේ ජාති ආගම් කුල බේද සහිත අරගල යුගයකට නොව සංවර්ධනය ඉලක්ක කරගත් යුගයකට බව නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදි කළ 68 වැනි උදාගම්මානය වන වවුනියාව භාරතී කෝට්ටම් උදාගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණේ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දේශපාලකින් අතර ජනතාවට සේවාවක් කර ජනප්‍රිය වෙන කොට්ටාසේ තමයි වැඩහාරු. හැබැයි මේ වැඩකාරයන්ට අමතරව සෝමනකාරයෝ ටිකකුත් ඉන්නවා. මේ අය හිතාගෙන ඉන්නේ ගෙදර නිදාගෙන ඉඳලා ජනප්‍රිය වෙන්න. ගෙදර නිදාගෙන ඉඳලා ජනප්‍රිය වෙන්න හදන පුද්ගලයා තමයි ජාතිය අවුස්සලා ජනප්‍රිය වෙන්නේ. ආගම අවුස්සලා ජනප්‍රිය වෙන්නේ. මිත්‍රවරුනි, මේ පිළිකාවන් නිසා තමයි විවිධ විප්ලව ඇති වෙන්නේ. විවිධ අරගල ඇති වෙන්නේ. අද අපේ මාතෘභූමියේ අරගලයට අවස්ථාවක් නොවේ. අද අපේ මාතෘභූමියේ තිබෙන්නේ නව සංවර්ධිත ශ්‍රී ලංකාවකට තිබෙන හොඳම අවස්ථාව. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මීළඟට අලුත් පාර්ලිමේන්තුව බලාපොරොත්තු වන්න සුබ රාත්‍රියක්. Other Derna 24/7.